මේ ශාලාවේ ඉන්න හැමෝම ගුරුවරු. අද දෙකට මේ රැස්වීම පටන් ගත්තා. එක වෙනකුණුත් පන්ති කරලා ආපු ගුරුවරු. සමහරු මේ සමුළු අවසන් වෙලා නැවත 6ට පන්තියක් පටන් ගන්න යන්න ඕනේ. අපි හැමෝම හෙට උදේ වේදිකාව මත ඉන්න ඕන ගුරුවරු. හැබැයි වැඩි දෙනෙක් දන්නේ නැති කතාවක් තියෙනවා. මෙතන ඉන්නවා හිටපු ටියුෂන් ගුරුවරයෙක්. හිටපු ටියුෂන් ගුරුවරයෙක් ඇවිල්ලා තියෙනවා අපේ විධායක අපේ ජාතික සමුළුවට. ඔහු වසර 30කට විතර පෙර ආණ්ඩියාගල මහවිදුහලේ ස්වේච්ඡාවෙන් හිටපු ගණිත ගුරුවරයෙක්. ඒ වගේම ඕ ලෙවල් සහ ඒ ලෙවල් පන්ති දෙකටම ගණිතය උගන්වලා තියෙනවා. මීගමුව බටහිර පෑලතුර පොඩි ටියුෂන් පන්තියක් කරලා තියෙනවා. නුවර නුගවෙල නයි අඩිපානේ පන්සලෙත් ටියුෂන් පන්තියක් කරලා තියෙනවා. ඒ හිටපු ටියුෂන් ගුරුවරයා තමයි අනුරාධපුර තඹුත්තේගම නල්ලච්චියේ කොළඹ දෙසට තනි සිග්නල් කණුව නිවසේ මීළඟ ලංකාවේ 9වෙනි ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා කොළඹ දෙසට තනි සිග්නල් කණුව අනාගත ලෝකය දෙසට ලංකාව ගෙනියන සිග්නල් කණුව බවට පත් කරන අපේ නායකයා ප්‍රභු දේශපාලනයේ අවසන් කර මහ පොළවේ දේශපාලනයේ ගොඩනගු නායකයා ගොඩ නගන නායකයා ඔබටයි ගෞරවනීය ආරාධනය අනුරයි එන්න. අපි කවුරුත් දන්නවා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දේ තියන්නේ. දැන් දේශපාලන කරුණු දේශපාලන පොරපිටිය පෙළගහලා තියෙන ආකාරය දිස විමර්ශනය කරොත් මං හිතන්නේ මේක ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන්. ඒක සහතිකයි. හැබැයි නමුත් දැනුත් විවිධ මැදිහත්වීම් සාකච්ඡා හරහා ඔවුන් අවසන් තුරුම්පු එළමින් ඉන්නවා. සමහර විට සියල්ලම එක ලකුණකට එක වේදිකාවට ගෙනීම සඳහා සාකච්ඡා පටන් අරගෙන තිබෙන බව අපිට තොරතුරු තියෙනවා. කල්පනා කරන දැන් මොකද්ද, කොහොමද මේකට මුහුණ දෙන්නේ? එකම කණ්ඩායම් විවිධ පාර්ශ්වයන්ට බෙදිලා ඉන්න එකින් ගේ පරාජය සහතික වෙන නිසා උන් උත්සාහයක් දරමින් තිබෙනවා කොහොමද ආපහු ඒක අබද්ධතාවයට ඉන්න කියලා. හැබැයි අපි කියන්නේ දැන් ඔක්කොටම පරක්කු වෙඩි නේද? ඒව ගොඩක් කලින් කරන්න තිබුණ දේවල්. මොකද ජනතාව පෙළගැසිලා තිබෙන්නේ ඒ කවර එකතු වීම කරත් ඒ සියලු එකතු වීම වලට එරෙහිව ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීම කියන ස්ථාවරේ. අපි කවුරුත් දන්නවා අපේ රටේ දීර්ඝ කාලයක් ආණ්ඩුව හැදුනා, නායකයෙක්පත් වුණා. හැබැයි හැම වෙලාවකම ජනතාවගේ තිබුණු අපේක්ෂාවයි පාලකයන්ගේ තිබුණු අපේක්ෂාවයි දෙකක්. ජනතාවගේ තිබුණු අරමුණයි බලයටපත් වෙන පාලකයාගේ තිබුණු අරමුණයි දෙකක්. ඕනතරම් උදාහරණ තරම් පෙළගස්සන්න පුළුවන් අරමුණු දෙකක තමයි මේක සිද්ධ වුණේ. ජනතාවට යහපත් අරමුණු තියෙනවා, පාලකයාට තමන්ගේම අරමුණු තියෙනවා. ඒ නිසා කොච්චර ආණ්ඩු හැදුවත් පහුගිය කාලේ හැම වෙලාවම පාලකයා තමන්ගේම අරමුණු සඳහා යනවා ඇරුණකොට පොදුජනයාගේ අරමුණු වලින් වැඩ කරේ නැහැ. අපි ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හදමු, ජනතාවගේ අරමුණක් පාලකයන්ගේ අරමුණක් සමපාත වෙන එකක් වෙන ආණ්ඩුවක්. ඔබට අපේ රටේ ජනතාව අපේ රට කවරාකාර රටක් බවට පත්විය යුතුද කියන උවමනාව, ඔබට අපේ රටේ ජනතාවට මොන වගේ ජීවිතයක් උරුමයි කළ යුතුද කියන උවමනාව, ඒ හා සමාන උවමනාවක් අපටත් තිබෙන්නේ. මේ රට මීට වඩා හොඳ රටක් බවට පත් කරගත යුතුයි. අපේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් උරුම කර දිය යුතුයි. අපි කැමති වුණත් අකමැති වුණත් අපි මොනතරම් සමාජ වැඩ කරන්න පුළුවන්, ස්වේච්ඡා වැඩ කරන්න පුළුවන්, තමන්ට ලැබෙන මාසික ආදායමේ යමක් දීමනාවන් හැටියට පරිත්‍යාග හැටියට දෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ පන්තියට එන ළමයෙකුට ෆ්‍රී කාඩ් එකක් නේද, නොමිලේ කාඩ් එකක් දෙන්න පුළුවන්. මේ විදිහට අපිට චැරිටි, ඒ කියන්නේ සමාජ ඒ වගේ වැඩසටහන් නේද අපිට කරන්න පුළුවන්. හැබැයි ඒවා කොච්චර කරත්
අවසන් වසයෙන් අපේ රටත් අපේ සමාජ තීරණාත්ම ජයග්‍රහණයක් ලබාගන්නේ නෑ. එනිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටට මේ පරිවර්තනය ගන්න වෙන්නේ ආරම්භක වශයෙන් දේශපාලන පරිවර්තනය. මේ හැරවුම මේ අපේක්ෂාව ඉටු කරගත හැකි වන්නේ අපි තබන දේශපාලන පරිවර්තනය තමයි එතන හැරවුම් ලක්ෂ්‍යය. එනිසා අපි හිතනවා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ අපේ අපේක්ෂා කරන ගමනට අවශ්‍ය වෙන හැරවුම් සටහන තමයි සැප්තැම්බර් මාසේ 21. ඔබට කියන්නම් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ සියල්ල අවසන් වෙන්නේ නැහැ. ඇත්තට මේ සියල්ල අවසන් කිරීම සඳහා පටන් ගන්නවා. ඒකම ඇත්ත. මේ සියල්ල වෙනස් කිරීම සඳහා අපි නවමු මානයකින් අපි පටන් ගත යුතුයි. අපි හැමදාම කියනවා වගේ අපේ සමාජය පද්ධතියක් ලෙස කඩාවැටලා තිබෙන්නේ. සමහර ලෝකේ රටවල් තියෙන එක් එක් අවස්ථාවල එක ශේස්ත්‍රයක මොකක් හරි අර්බුදයක් එක ශේස්ත්‍රයක මොකක් හරි කඩාවැටීමක් අපිට දකින්න පුළුවන්. හැබැයි අද අපේ රට ඇති වී තිබෙන දේ තමයි පද්ධතියක් ලෙස සියලු සමස්තය නේද සියලු හර පද්ධතීන් සියලු සමාජයේ එකිනෙකා අතර තබාගත යුතු පද්ධතීන් නීතීන් පිළිබඳ තිබෙන විශ්වාසයන් ආර්ථිකය සමාජ මේ සියල්ල රාජ්‍ය සේවයේ නේ පොලිසිය අධිකරණය සමහරට ආගමික ස්ථාන මේ සියල්ල මතක තබා සියල්ලම පද්ධතියක් ලෙස කඩාවැටලා තිබෙනවා. එනිසා අපිට පැවරී තිබෙන්නේ මොකද්ද? මේ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි. යලි අලුත් ආරකින් එද ස්ථානගත කර යුතු මේ පද්ධතිය. එනිසා අපිට පැවරෙන්නේ හුදු ගලාගෙන යන මේ ගලාගෙන යන පාලනය මේ විදිහටම ගෙන යාම නොවේ. ඒක හරි ලේසි පත් වුණා අවුරුදු පහට ගේමක් ගැව්වා මේ විදිහටම ගියා. හරි ලේසි. හැබැයි අපි අපේක්ෂාව වෙන්නේ ඊට වඩා තීරණාත්මක තීන්දුව තීරණ අරගෙන අපේ රට තීරණාත්මක හැරවුමකට ගත යුතුයි. ඒතර ඒක පාලක කණ්ඩායමේ අපේක්ෂාව විතරක් ඒක සම්පූර්ණ කරන්න බෑ. ඒකට අපේ රාජ්‍යාන්තරණ අපි සූදානම් කළ යුතුයි. මේ පරිවර්තනය සඳහා පොදු ජනතාවගේ මනස ඒ පරිවර්තනය සඳහා අපි සූදානම් කළ යුතුයි. මොකද මම නැවත කියන්නේ මේ කරන්නේ නිකන් පතූල වගේ ලිස්ස පණ්ඩක්ක වගේ ලිස්සන සුළු එහෙම තීන්දු නෙවෙයි තියෙන්නේ. ඉතාමත් තීරණාත්මක හැරවුම් තීන්දු කීපයක් ගත යුතුයි. එහෙම නැත්නම් මේක වෙනස් කරන්න බෑ. හරි. මොකද හැමදාමත් අපේ රටේ සිද්ධ වෙන දේ තමයි දේශපාලන බලය මාරු වෙනවා. මේ ගමන් මාවත එහෙමම තල්ලු කරගෙන යනවා. අවසන් අන්තය තමයි කඩාවැටු රටක් අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ටිකක් ශක්තිමත් ස්ථිරසාර වෙනස්කම් ටිකක් අපේ රට ගෙන යා යුතුයි. අපේම රට පරිවර්තනය කරන්න. ඒක ප්‍රධාන කරුණු කීපයක් ඇතුළත ඔබ දන්නවා අපි කවුරුත් දන්නවා. අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි විවිධාකාරයෙන් අපට මේ අර්බුදයේ ප්‍රකාශ වෙනවා. හැබැයි මේ අර්බුදයේ ප්‍රකාශනය වෙන එක ඇතුලේ තියෙන ඇත්ත කරුණ තමයි භාණ්ඩාගාරයට වසරකට වියදම් කිරීම සඳහා රුපියල් ප්‍රමාණය අපි උපයා ගන්නේ නේ. මේ 2024 ආණ්ඩුවේ ආදායම ඇස්තමේන්තු කළ තින්නේ රුපියල් බිලියන 4168යි. මේ 2024 ආණ්ඩු වියදම් ඇස්තමේන්තු කළ තිබෙනවා රුපියල් බිලියන 11277. ඒ කියන්නේ ණය ගෙවීමත් ඇතුළත්තුමා කියන්නේ ණය වාරික ගෙවීම, පොලි වාරික ගෙවීම සහ ආණ්ඩු වියදම්. තුනේ එකතු කරපුවාම රුපියල් බිලියන 11277යි. හැබැයි භාණ්ඩාගාර අපේක්ෂා කරන රුපියල් බිලියන 4168යි. ඒකද මොකද්ද? නේද? වසරකට රජය උපයා ගන්නා මුදල් රජයට වියදම් කිරීමට සමත් වෙන රුපියල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ වසරකට අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය රටක් හැටියට අපි උපයන්නේ නේ. රජයක් හැටියට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උපයන්නේ නේ. රටක් හැටියට අපි වසරකට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයන්නේ නේ. එනිසා තීරණාත්මක ලෙස මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩේ ඉන්න නම් අපිට සැලැස්මක් අවශ්‍යයි. කොහොමද අපි මේ රුපියල් ප්‍රමාණය හොයාගන්නේ? කොහොමද අපි අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය හොයාගන්නේ? ඔච්චර. ඒක මේ ලොකු සිද්ධාන්ත නෙවෙයි තියෙන. කොහොමද අපි භාණ්ඩාගාරයක රුපියල් ප්‍රමාණය වැඩි කරගන්නේ? කොහොමද රට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්නේ?
අපිට මේ අර්බුදය අපේ ස්වභාවික තත්ත්වයක් නෙවෙයි. අපි දිගු කාලයක් ආපු ආර්ථික ගමනේ ප්‍රතිවිපාක. මම උදාහරණයකට කිව්වොත් 1950 දී දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. 1950 දී අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. ඒකෙන් දකුණු කොරියාව වගේ 12 ගුණයකට වඩා වැඩි අපනයන ආදායමක් අපිට 1950 දී තිබුණා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. ඒ කියන්නේ එදා අපි දකුණු කොරියාව වගේ 12 ගුණයකට වඩා ලොකුයි. අද දකුණු කොරියාව අපිට වඩා 50 ගුණයකට වඩා ලොකුයි. මොකද්ද උනේ? 1980 වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. 1980 අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. يعني වියට්නාමයේ වගේ 4 ගුණයක ආසන්න අපනයන ආදායමක් අපිට දුන්නේ 1980 දී. අද අපි ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ ඩොලර් බිලියන 350යි කොහොමද තිබුණේ? එහෙනම් මොකද්ද අපිට සිද්ධු වුනේ? ඒතර මේ දශක කීපය අපිට සිදු වී තිබෙනදී තමයි ලෝක වෙළඳපොලේ අපේ පංගුව අඩු කරගෙන තිබෙනවා අපි. ලෝක වෙළඳපොලේ අපිට තිබුණු පංගුව ක්‍රමානුකූලව අපි අඩු කරගෙන ඉන්නේ. ඇයි? අපි කවුරුත් දන්නවා වෙළඳපොළ කියන්නේ මොකද්ද? වෙළඳපොළ කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉලදීගෙන මාකට් එක. මිනිසුන්ගේ අවශ්‍යතා පූර්ණ කරගන්න වෙන මොකුත් නැහැ. මිනිසුන්ගේ අවශ්‍යතා යනු පංචේන්ද්‍රයන් සන්තරපණය කිරීම. ඔච්චරයි. ඉතිහාසෙත් එහෙමයි අදත් එහෙමයි. එහෙනම් මාකට් එක හැදෙන්නේ කොහොමද? මාකට් එක හැදෙන්නේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මාදිලිය වෙනස් කරනවා. ඉස්සර තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය ගොං කරත් එනම් අද ප්‍රවාහන අවශ්‍යතාවය මෝටර රථය. හැබැයි එදත් අවශ්‍යතාවය ගමනාගමනේ මිනිස්සුන්ගේ, අදත් අවශ්‍යතාවය ගමනාගමනේ. හැබැයි කරලා තියෙන දේ මොකද්ද? සපුරා ගන්න ආකාරය වෙනස් කරනවා. ඒතර එදා කරත්තෙට ඉල්ලුමක් තිබුණා නම් අද කාර්යයකට ඉල්ලුමක් තියෙනවා. එදා කරත්ත විකුණන මාකට් එකක් තිබුණා නම් අද කාර් විකුණන මාකට් එකක් තියෙනවා. ඉගෙන ඕක තමයි මාකට් එක. දැන් උදාහරණයකට සන්නිවේදනය. සන්නිවේදන ඉතිහාසයේ තිබුණේ මොකද? පරවියා, සංදේශය නේද? මොකද්ද? හන්ස් නේද? මොකද්ද? පරවියා, සැලලිහිනියා නෙමෙයි මම තවස්ස. මොකද සන්නිවේදනය. ඒතර සමහර විට මාකට් එක ඒක වෙන්නේ නැති. මම දන්නේ. පරවිය විකුණන තැන් තියෙන්නේ නැති මොකක් හරි තියෙන. හැබැයි අද සන්නිවේදනය මොකද? සෙලියුලර් ෆෝන් එක. ඒතර මිනිස්සුන්ගේ අවශ්‍යතාවයේ සන්නිවේදනය. එදා අපි පරවිය උපයෝග කරගත්ත නම් අපි අද සෙලියුලර් ෆෝන් එක උපයෝග කරනවා. එහෙනම් මාකට් එක ඇදෙන්නේ මොකද? සෙලියුලර් ෆෝන් වලින්. එනිසා නිරන්තරයෙන් මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න මාදිලිය වෙනස් වෙන්නේ නැත්තම් මාකට් එක නතර වෙනවා. එතනින් පස්සේ මාකට් එකක් නැහැ. මිනිස්සු අවශ්‍යතා සපුරා ගන්න ආකාරය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒකෙන් තමයි මාකට් එක ක්‍රියේට් වෙන්නේ. අන්නේතු රාජ්‍යයන් සමත් වී තිබුණා. ඒ මාකට් එකේ සිද්ධ වෙන වෙනස්කම් වලට අනුරූපී වන පරිදි, ඒකට ගැළපෙන පරිදි තමන්ගේ බහණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වෙළඳපොළ වෙනස් කරගත යුතු තිබුණා. දකුණු කොරියා බිලියන 685ට යන්නේ එතනින්. එක කාලයක් මාකට් එක රූපලාවන්‍යයට ගත්තොත් මොඳ කහ, රත් හුද, රත් හඳුන්, සුදු හඳුන්. අද ඒක මාකට් එක කොස්මෙටික්. අද කවුරුවත් කහ අරගෙන රත් හඳුන් ගාල ගාන තත්වයක් නෙමෙයි. එතකොට දැන් ඒක ඇති වෙන මොකක්ද? කොස්මෙටික් බවට පත් වෙනවා. එතන මොකද වෙන්නේ? අද කොස්මෙටික් මාකට් එකේ උඩින් ඉන්නේ කවුද? දකුණු කොරියාව. මාකට් එක ප්‍රතිස්තු. සෙලුලර් ෆෝන් එකත් එහෙමයි. බට්ටා ෆෝන් එක එනකොටම Samsung සමගම බට්ටා ෆෝන් එක හැදුවා. මාකට් එකේ නේද මොකද තාක්ෂණයේ අරම ස්මාර්ට් ෆෝන් එක දක්වා වර්ධනය වෙනකොට Samsung ෆෝන් එකේ තෙන්ට වර්ධනය වෙනවා. මාකට් එක අල්ලගත්තා. අද විතර මම හිතනවා අද අපේ ලංකාවේ බැලුවොත් නම් වැඩිපුරම Samsung. අර අවශ්‍යතාවය එකයි. හැබැයි මාදිලිය වෙනස් වෙනකොට ඒකේ මාකට් එකක් හදන මේ මාකට් එක අල්ලගන්න. අපිට මොකද උනේ? අපි තාක්ෂණයේ විද්‍යාවේ දියුණුව විසින් ඇති කළාද මාකට් එක අල්ලගන්න අසමත් වුණා. අපි හැම වෙලාවම සිද්ධ වුණ දේ තමයි ඒ තාක්ෂණයේ දියුණුවිය අත්පත් කරගන්නා දේවල් වල පරිභෝජනය කරන ජනතාව බවට පත් වුණා.
කොරියාවේ ෆෝන් එක හදනවා, අපි කතා කරමු. අපි කොරියාවේ කොස්මටික් හදනවා, අපි ගා ගන්නවා. ඊශ්‍රායලයේ විද්‍යාවේ තාක්ෂණ දියුණු විසි විශාල සෞඛ්‍ය පරීක්ෂණ උපකරණ නිර්මාණ කරනවා, අපි ගෙනල්ලා අපේ රෝවලේ හයි කරගන්නවා. අපි අසමත් වුණා මේ 20 වෙනි සියවසේ සිද්ධ වුණු විද්‍යාවේ හා තාක්ෂණයේ ඇතිවෙච්ච මහා පරිවර්තන විසින් ලෝකෙට ගෙන දීපු උරුමයන් අපි උකහා ගන්න අසමත් වුණා. ඒතර තමයි අපි හිරු වුණේ මතකද? මොකද 20 වෙනි සියවස තමයිද 20 වෙනි සියවසට පෙර සියවසවල ගත්තොත් ඒ සියවසවල ලෝකෙ මොන වගේ ලෝකයක් විය යුතුද කියලා පරිකල්පනය කරන්න පටන් ගත්තා. මෙන්න මෙහිම ලෝකයක් වෙයි, මෙහිම ලෝකයක් වෙයි, මෙහිම ලෝකයක් වෙයි පරිකල්පනය කරා. හැබැයි 20 වෙනි සියවසේ තමයි පරිකල්පන කරලා ලෝකය භෞතිකව ගොඩනගින්න පටන් ගත්තේ. භෞතිකව ඒ කාලේ දේශපාලන දාර්ශනිකයෝ ලිව්වා. ඒ කාලේ දේශපාලන තියෙන මොකද්ද? දේව කැමැත්ත මත, එමත් ලේ උරුමය මත. එහෙම තමයි 20 වෙනි සියවසට පෙර දේශපාලනය. හැබැයි දේශපාලන දාර්ශනිකයන් ලියන පටන් ගේ එහෙම නෙවෙයි මේක. මේක මහජනයා හා පාලකය අතර සබත්තාවයක් මත මේ පාලනය ගොඩනැගීවි. ඒක තමයි 20 වෙනි සියවසේ පාර්ලිමේන්තු සිස්ටම් එකක් බවට පත් වෙන්නේ. හැබැයි පරිකල්පනය කරන්නේ පෙර සියවසවල. විද්‍යාව මේ වගේ පරිවර්තනයක් අත්පත් කරගනි කියලා පරිකල්පනය කරන පෙර සියවසවල ඒ භෞතික ගොඩනැගෙනවා 20 වෙනි සියවසේ. 20 වෙනි සියවස තමයි මම මෙතන මිනිස් ශිෂ්ටාචාරය දෙවැන්තම ජයග්‍රහණයක් ගෙන දීපු සියවස. 20 වෙනි සියවසේ සෞඛ්‍ය විද්‍යාවේ මහා පරිවර්තනය විසින් සමහර රෝග මුළු මිනිම ලෝකෙන් තුරන් කරලා දැම්මා. රෝග තුරන් කරලම දැම්මා. මිනිසුන්ගේ ජීවත් වෙන ආයු කාලය වැඩි කරලා දුන්නා. හදවත් බද්ධිය දක්වා වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් ඇති වුණා. 20 වෙනි සියවසේ කුසී ශාස්ත්‍රය ඇති වුණු පරිවර්තනයක් නොවෙන්න ලෝකෙ මිනිස් සමාජයට කණ්ඩ දෙන්න බැරුව යනවාද? හරිද? එනිසා 20 වෙනි සියවසේ මහා ජයග්‍රහණයක් ගෙන දෙනකොට අපි 20 වෙනි සියවස අත්තරපු ජාතිය, මිස් කරගත්තු ජාතිය. ඒ විද්‍යාවේ තාක්ෂණයේ සිදු කිසිදු පරිවර්තනයක් අපි සමාජයේ උකහා ගන්න අසමත් වුණා. මෙතනයි සිද්ධු. අපි මොකද වුණේ? තේ රබර් පොල්. තේ රබර් පොල් 50 දශකේ තේ රබර් 316ක් දෙන්නේ තේ රබර් පොල්. ආයේ තේ රබර් පොල්. අපේ නායකයන් කොච්චරද කියනවනම් ඔය තේ රබර් පොල් තරමටම පරණයි. මේක ඇත්ත. ලෝකයේ ඇති වුණු නව වෙනස්කම් උකහා ගන්න අසමත් වුණා. උගලට එකක් කියන්න. 1918 දී ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහත්මයා ලංකා ඉංජිනේරු සංගමයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා කියනවා. ඒ කාලේ ඔය ඒක ඇවිල්ලා දෙවනි තුන්වෙනි කාර්මික විප්ලවයේ දෙක කෙලවර සතුන ආරම්භය. ඒ විප්ලවයට විශාල මේ පිටුවහලක් ගෙන දුන්නේ විදුලිය. විදුලිය තමයි ඒ කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙහෙයුම් බවට පත් වුණේ. 1918 දී ලෙනින්ගෙන් එක මාධ්‍යවේදිනියක් අහනවා, ඔබ රුසියාවේ සමාජවාදය අවසන් කරන්නේ කවද්ද කියලා. ලෙනින් දෙන උත්තරේ තමයි, රුසියාව විද්‍යුත්කරණය කරලා අවසන් කරන්නේ කවදාටද? එදාට තමයි සමාජවාදය අවසන් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ යුගය, අද කියනවා අපි මොකද්ද AI, digital, අලුත් පස්වෙනි කාර්මික විප්ලවය අපිට එතනින් හදන්නේ. හැබැයි ඒ පැරණි කාර්මික විප්ලවය නිර්මාණය කරේ විදුලියෙන්. විද්‍යුතය තමයි විශාල පරිවර්තනයක් ගෙනත් දුන්නේ. දර 1918 දී ලෙනින් එහි කතාව කියනකොට විමල සුරේන්ද්‍ර මහත්තයා මෙහි පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලංකා ඉංජිනේරු සංගමයට, අපි ලක්ෂපාන බලාගාරය ආරම්භ කරන්න ඕන. ආරම්භ කරලා ඒකේ ඉතිරි වෙන අතිරික්ත විදුලියෙන් විදුලි කෝච්චි දුවන්න ඕන කියලා. 1918. හැබැයි අපේ දේශපාලන අධිකාරියේ තිබුණේ එවැනි චින්තනයක නෙවෙයි. ඒ නිසා එවනිකම් පස්සට ගිහිල්ලා කැලේට ගිහිල්ලා නේද විමල සුරේන්ද්‍ර මහත්තයා අපි විදුලිය ගැන කතා කරන්නේ. එතුමා විශාලයි අපේ කණිත සම්පත් පිළිබඳ ගවේෂණ කරන. සේනක බිබිලි වෛද්‍ය විද්‍යාවේ බොහෝ තමයි ඕස්ට්‍රේලියාවේ ආර්ට් එකේ වෛද්‍යවරයෙක් කියනවා, මේ මහාචාර්යවරයෙක් කියනවා, ශ්‍රී ලංකාව මුදුනක පිහිටා තිබෙනවා නම් ඒ මුදුනේ පහන් ටැබ සේනක බිබිලි කියලා. ලෝකෙට ශක්තිමත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරා. හැබැයි අපි මොකද කරන්නේ? ඖෂධ සංස්ථාවේ සභාපති කළ අවුරුදු 3 ඉලවලා දානවා. ඔහු යෝජනා කරනවා අපේ රට එතකොට 400 ගන්න පාවිච්චි කරලා බෙහෙත් වර්ගයේ 70 ගන්නකට අඩු කරලා අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි අලුත් තැන ලෝකේ අපි හිටියේ. හැබැයි අපේ පාලකයන්ට එහෙම චින්තනයක් තිබුණේ නැහැ. මාටින් වික්‍රමසිංහ අලුත් චින්තනය ඒ පැත්තේ. ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය පැත්තේ. මේ මුකුත් අත්තරිය.
දැන් ඔයගොල්ලෝ දන්නවා දකුණු කොරියාවේ BTS කියන සංගීත කණ්ඩායම. අද ගිහිල්ලා බැලුවොත් YouTube එකේ සමහර සින්දු බලලා තියෙනවා මිලියන 1800. ඔගේ මුළු ජනගහනයම මිලියන 50යි කොරියාවේ. හැබැයි මිලියන 1800ක් සංගීතය බලනවා. ජාත්‍යන්තරයේ ඇති වෙච්ච වෙනස්කම් උකහාගත්ත. හැබැයි අපේ පාලන අධිකාරියේ අතිසේ පැරණි ගතානුගතිකයි. එනිසා උන් නිරන්තරයෙන් කරපු දේ තමයි මොකද්ද? අපිට විරාජමාන අතීතයක් තිබුණා. අපේ මිතුම් මිත්තෝ මෙහිමයි. අපේ වළගම්බා රජුගේ සේනා සංවිධානය කරා අපිට මිහින්තලේ පළමු ඔපරේෂන් කරන කතුර අපිට හම්බෙලා තියෙනවා. අපේ රාවණ රජුරෝ හිටියා මේ වගේ කී කී ඉන්නවා. මං කියන ඇත්ත අපිට ඉතමත් සැලකිය යුතු බරක් සහිත ශිෂ්ටාචාරයක හිමිකාරයෝ අපි ඒක ඇත්ත. අපිට අවුරුදු 2000 නේද අවුරුදු 2300ක ලිඛිත භාෂාවක් තිබෙනියන් තමයි. ඉංග්‍රීසි එකක් නෙමෙයි. ඒක ඔක්කොම ඇත්ත. හැබැයි ඒවා මේ යුගයේට හැබැයි අපේ පාලක නිරන්තරයෙන් අර පැරණි අතීත කාමීත්වයේ අපි හිර කරා. ඒගොල්ලෝ ඇඳුම ඒකට අනුව මාරු කරා. අතීත කාමීත්වය. සාමාන්‍ය ඇඳුම් බඳුනාම පටියකුත් දා ගන්නවා. මොකද පැරණි. හරිද නැත්නම් මම මේ කියන්නේ මේක සිද්ධ වෙච්ච විදිහ දැන් බණ්ඩාරනායක මහත්තයා ඉතා හොඳ ටයි කෝට් එක රෑට පිජාම එකෙන් නිදාගන්නේ. හරි හැබැයි ඌ ජාතික ඇඳුම අඳින්න පටන් ගත්තා. ඔක්ස්ෆර්ඩ් ගිහින් මොකද කේම්බ්‍රිජ් ගිහිල්ලා නේද ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා හරිද මොකද කරන්නේ? මාරු කරන අතීත කාමීත්වය. එතුම සරයක් මේ සාහිත්‍ය කතාවත් එතුම ගිහලා තිනවා. ඒ කාලේ බලු රේස් තිබිලා තිනවනේ. සුද්දන්ගේ බලු රේස් එකක් බලන්න නැඳන් ගිහිනවා ඇඳුම. මාධ්‍යවේදී කහලා තිනවා ඔයා මොකටද ඒක ඇඳේ තින්ට කියලා. බණ්ඩාරනායක වෙලා විදිහට උත්තරේ තමයි බලුන් බල්ලන්ගේ වැඩවලට ඒව තමයි අඳින්නේ කියලා. හරිද? ඒක බලු රේස් එකක්. මම මේ කියන්නේ ඒගොල්ලෝ මේ අපිට මේ චින්තනේ කවපු විදිය. කවලා අපි හැම වෙලාවම දුටු ගැමුණු කෙනෙක් අපේක්ෂා කරනවා. දීසින් කුමාර ගිනගිටීමක් අපේක්ෂා කරනවා. විහාර මහදේවි කෙනෙක් අපේක්ෂා කරනවා නේද? පරාක්‍රම බහු යුගයක් අපේක්ෂා කරනවා. මෙතෙන්ට අපි හිර වුණා. ලෝකෙ මොකද වෙන්නේ? ලෝකෙ ඇති වෙන මහා විද්‍යාවේ තාක්ෂණිතාව හොඳින් උකාගෙන ලෝක ඉස්සරහට යනවා. අපි අතීත කාමීත්වක හිරොච්ච ජනතාව බවට පත් වුණා. මම කියන්නේ ඕකයි අපිට තියෙන අපිට තියෙන අභියෝගය ඕකයි. කොහොමද මේ අතීත කාමීත්වක හිර කරලා තියෙන ජනතාව එතනින් ගලවගෙන කොහොමද නව චින්තනයක් ලෝකයේ ඇති වී තිබෙන මහා වෙනස්කම් ඉතා වේගයෙන් උකහාගෙන මේ රට ඉදිරියට ගෙන යාම සඳහා නව පරිවර්තනයක් අපිට අවශ්‍යයි. ඕක තමයි අපිට නබියු කියලා මම හිතන්නේ. කොහොමද මේ අතීත කාමිත මම කියන්නේ ඕනෑම රටක් ඒ රට ගොඩනැගීමේදී ඒ රටේ ශිෂ්ටාචාරයේ වැදගත්. ඒක අත්තරලා කවුරුත් රටක් ගොඩනගන්නේ. ඒ රට ගොඩනැගුණු ශිෂ්ටාචාර අක්මුල් මත තමයි මේ බිල්ඩින් එක හදන්න ඕනේ. ගලවන්න කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි අක්මුල් මත බිල්ඩින් එකක් හදන වෙනකොට ඒ අක්මුල් මත වැළපෙන එක මේකයි ප්‍රශ්නය. ලෝකෙ කිසි රටක් තමන් ගොඩනැගුණු ශිෂ්ටාචාරය පැත්තකින් තියලා සංවර්ධන මාවත තෝරන්නේ නැහැ. තමන් ගොඩනැගුණු ශිෂ්ටාචාරය මත පදනම් කරගෙන තමයි අනාගතය නිර්මාණය කරන්නේ. අපි මොකද කරන්නේ? අපේ ගොඩනැගුණු ශිෂ්ටාචාරය මත ඉඳගෙන නේද? ඇත්ත ගත්තොත් නේද? වසුරු වෙලා ඉන්නවා. මේකයි කරේ. අපි අසමත් වුණා. ඒ නිසා අපි කියන්නේ මෙතන නූතනත්වය අපි රට ගන්න ඕන. ඇත්තට ගත්තොත් අපි ගොඩක් පහ වෙලා ඉන්නේ 28 සෑහෙන පරක් වෙලා තින්නේ. අපි කොහොමද මේක හඹාගෙන ගිහිල්ලා අල්ලන්නේ කියලා හිතා ගන්න බැරි තරමට පස්සෙන් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා. ලෝකයේ එක යුගයකදී ලෝකේ මහා බලවත්කම නිර්මාණය කරේ වැඩිම නාවික බලය තියෙන කෙනා. ඔයාලා තමයි ලෝකේ පාලනය කරන්නේ. ඊළඟ ලෝකේ පාලනය කරන්න පටන් ගත්ත වැඩිම වෙඩි බලය තියෙන කෙනා. වැඩි යුද්ධ බලය තියෙන කාර්ය දෙය ලෝකේ පාලනය කරන්න පටන් ගත්තා. වර්තමාන ලෝකේ පාලනය කරන්න වැඩිම මූල්‍ය බලය තියෙන කෙනා වෝල් ස්ට්‍රීට් සාමාන්‍ය කෙනා ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් තමයි ලෝකේ පාලනය කරන්නේ කියලා. වර්තමානයේ අනාගතයේ ලෝකේ පාලනය කරන්නේ වැඩිම තාක්ෂණ හිමිකම් දරන්නේ කවුද? එයා තමයි ලෝකේ පාලනය කරන්නේ. ඇමරිකන් එක්සත් ජනපදය තමන්ගේ R&D සඳහා වෙන් කරන බිලියන ඩොලර් බිලියන 543ක් ඩොලර් බිලියන 543ක්. මම මේ ළඟදී ගියා චීනි හුවාවේ රිසර්ච් සෙන්ටර් එකක් හදලා තිනවා. එතන ඔවුන්ගේ රිසර්ච් සෙන්ටර් එකේ වියදම ඩොලර් බිලියන 15යි. අපේ මුළු ආර්ථිකෙම ඩොලර් බිලියන 72යි. හරිද? ඔවුන් මම කතා කරා ඔවුන් කියන්නේ ඔවුන් Huawei culture එකක්. ෆෝන් එක Huawei, කනේ ගහගන්න Huawei, iPad එක Huawei, මග පෙන්වන්නේ Huawei. හරිද? ඒගොල්ලෝ මේ Huawei culture එකක් නිර්මාණය කරනවා. ලෝක ඉස්සරහට එන තාක්ෂණය මත. අපිට ඒක අත්හරින්න බෑ. මිනිස්සු ලෝකේ වැඩිම අවධානය යොමු කළ තියෙන්නේ මොකද? R&D වලට. ඒ එක වෙලාවක ඔබ බහන් දෙක නිෂ්පාදනයේ වැඩිම වටිනාකම හොබවන්නේ
එහි තින අමුද්‍රව්ව. මුද්දක් ගත්තොත් මුද්දෙ වැඩිම වටිනාකම දෙන්නේ රත්තරන්. නේද? මුද්දේ අර නිර්මාණයට තියෙන වටිනාකම අඩුයි. මුද්දේ වැඩිම වටිනාකම තීරණය කරන්නේ කොච්චර රත්තරන් තියනවද මත. එක වෙලාවකදී බහාණ්ඩයක වටිනාකම තීරණය කරන්නේ ඒකේ අමුද්‍රව්‍ය ප්‍රමාණය මත. අනාගතයේ බහාණ්ඩයක වටිනාකම තීරණය කරන්නේ ඒක නිර්මාණශීලීත්වය කොච්චරද කියන එක මත. Apple phone එකක් ගත්තොත් මංගාව ඇති. Apple phone එකක් මාකට් එකේ විකුණනකොට ඒ විකුණන මිලෙන් 54%ක් යන්නේ නිර්මාණශීලීත්වයට. Apple phone එකන අප්ඩේට් ඒක ගොඩ නැගීම ඒක අලුත් දේ උපයන් ගොයා ගැනීම මාකට් එකෙන් 54%ක් නිර්මාණයට. බෙදා හැරීම විලදාම කොටස් අමුද්‍රව්‍ය මොකද්ද මේක මේ එකතු කිරීම ඒවට වැඩි වටිනාකම 3%යි සමහරව තියෙනවා. 54%ක් දෙන්නේ කොතනද? නිර්මාණශීලී. එතකොට අපි වගේ රටක අපිට විශාල වෙනස් විශාල වාණිජ සම්පත්තියන් රටක් නෙවෙයි. ගල් නඟුරු නෑ, රත්තරන් නිදි නෑ, තෙල් නිදි නෑ, කෑස් නිදි නෑ, නේද? මොකද්ද තුත්තනායකම් නිදි නෑ. වටිනා වාණිජ සම්පත් නෑ. අපිට සාමාන්‍ය සම්පත් ප්‍රමාණයක් තියෙනවා. වටිනා වාණිජ සම්පත් අඩුයි අපිට. එහෙනම් අපි වගේ රටක වැදගත්ම දේ මේ මානව සම්පත. ඒ නිසා අනාගතයේ ලෝකෙ හැදෙන්නේ එතන. ඒ නිර්මාණශීලී තම වටිනාකම දැන් ඔයාලා දන්නවා. ඉන්දියාවේ ගිය අවුරුද්දේ IT කර්මාන්තයේ එකතුව මුළු IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්දියාවේ ඩොලර් බිලියන 253යි. ඒ ඩොලර් බිලියන 253 ඇතුළේ වැඩිපුරම තියෙන මොකද්ද? අමුද්‍රව්‍ය නෙවෙයි. ඒක ඇතුළේ තියෙන නිර්මාණශීලීත්වය මොනතරම් මුදුකාංග පද්ධතියක් නිර්මාණය කරන්න සමත් වෙනවද කියන තමයි ඇතුළේ තියෙන්නේ. සිංගප්පූරුව අපි කොළඹ දිස්ත්‍රික්කේ තකිත්තු රට. ඔවුන්ගේ ගිය අවුරුද්දේ IT කර්මාන්තයේ කරේ ඩොලර් බිලියන 233යි. අපේ IT කර්මාන්තයේ ඩොලර් බිලියන 1.2යි. ලැජ්ජ වෙන්න ඕනේ පාළ. මෙතනින් හදන්න තියෙන නිර්මාණශීලීත්වය සමහර ඒවා අපිට බෑ. නේද? මැද පෙර තෙල් වලින් දිනුනා වගේ අපිට දිනුනෙන්න බෑ නේ. රත්තරන් නිදි තියෙනවා අප්‍රිකානු කලප අපිට නෑ. මුළු ඕස්ට්‍රේලියාවම දුවන්නේ කනි සම්පත් වලින්. අර මහද්වීපයක් නේ විශාල කාන්තාර වල තියෙනවා යපස් නිකඩ නිදි, රත්තරන් නිදි, ගෑස් නිදි ඒ වගේ තමයි ඕස්ට්‍රේලියාව දුවන්නේ අපිට නෑ. අපිට තියෙන එකම සම්පත මානව සම්පත. මේ ආර්ථික ඇතීතී වෙන වෙනස තියෙන්නේ නිර්මාණශීලීත්වය තමයි වැඩි වටිනාකම ගෙනත් දෙන්නේ. අපිට අවස්ථාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා Uber කියන සමාගම මම ඔයාලා උදාහරණයකට කියනවා. එකම වාහනයක්වත් නැහැ Uber එකට පාරි දුවන. හැබැයි Uber එක වෙනු ලක්ෂ ගණන් වාහන දුවනවා. දුවන හැම වාහනයකම 25%ක් Uber සමාගමට එනවා. ලෝකෙම වාහන දුවනවා. 25%ක එක වාහනයක් පාරි දුවන්නේ නැහැ Uber එකේ. මොකෙන්ද? එක මුදුකාංග පද්ධතිය. ඔච්චරයි. එතකොට මොකද්ද එතන තියෙන නිර්මාණශීලීත්වය? එහෙනම් නවෝත්පාදන වලින් ඒ නිසා අපි අපේ ආණ්ඩුව කරද්දි වැඩිම අවධානය යොමු කරන සැලසුම් කළා තියෙන්නේ R&D වලට. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එතන ගේන්න. එතන තමයි අපිට තියෙන පාර අනාගතේ. සමහර ඒවා අපිට බැරි නම් අපි අපේ රටේ ආයුර්වේද පැත්තෙන් අපිට මොනවද තියෙන R&D? මොකද ඉස්සරහට යන්න පුළුවන්. අපි දන්න කේරළ ඉස්සරහට ගේන්න තියෙන. අපිට R&D වලින් නේද ආයුර්වේද පැත්තෙන් අපිට යන්න පුළුවන්. හැබැයි පරණ විදිහට තෙල් ගහලා බටපතුරු වලින් පත්තුව බෙදලා යන්න බෑ. එතෙන් අපිට පරිශ්‍රණයක් අවශ්‍යයි. ඒතර යන්න පුළුවන් ඉස්සර. අපි සංචාර කර්මාන්තෙත් අපිට විශාල R&D විභවයක් තියෙනවා. මොකද අපි හරියට තෝරාගෙන R&D ටික කරලා නවෝත්පාදනයකට අපිට ලෝක ඉස්සරහට යන්න පුළුවන්. ඒක අපි අලුත් දිශාවට අපේ රට පරිවස අපි වැඩිම අවධානය R&D කියලා අපි කල්පනා කරමු කියලා. ඊළඟ ගත්තොත් ප්‍රධාන ඔබගේ වෘත්තියට සම්බන්ධ මේ ඔක්කොම ගැට ගැහිලා තිබෙන අධ්‍යාපනයත් එක්ක. අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ග්‍රාමීය දුප්පත්භාවය. හැබැයි අපි මුහුණ නොදුන් ප්‍රශ්නයක් තමයි නාගරික ජනාවාසකරණය. ලෝකයේ හැම රටකම දැන් ඔය වෛරයේ මිදිපල කියලා පරිවර්තන පොතක් තියෙනවා. නිව්යෝක් වලට ඈත ගම්වල හිටපු මිනිස්සු කොහොමද ඒ ගම් අත්තල නිව්යෝක් වලට ආවේ කියලා. මග දිගේ දහස් ගණන් මැරමින් ඇවිල්ලා තියෙන නගරවලට. හරි. ඔය චීනයේ සමහර සාහිත්‍ය සඳහන් කරලා තියෙන මිලියන 100ක් හරිද අවුරුද්දකට ගම් අත්තල නගරවලට ඇවිල්ලා තියෙනවා. එනිසා මොකද ලෝකේ නාගරික ජනාවාසකරණය කියන ලෝකේ ප්‍රශ්නය. අද චෙන්නායි ගත්තත්, ඩකා ගත්තත්, සැංහයි ගත්තත්, නේද? සැංහයි වල ඉන්න ආසන වශයෙන් ගත්තොත් මිලියන 23ක් වර්ග කිලෝමීටර 8000 ගන්නක් තමයි සැංහයි වල මේ අපේ රට වගේ අටින් එකයි. ජනගහනය අපිට කිට්ටුයි. තදබදය. හැබැයි අපි මොකද වෙලා තින්නේ? අපි නාගරික ජනාවාසකරණය කියන ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නේ. අදත් දවස් 3ක් නිවාඩු දුන්නොත් කොළඹ පාළුයි. මං කියන හොඳයි. හැබැයි මොකද කරන්න ඕන? ඒ ග්‍රාමීය ජනතාව ගමේ තියලා කොහොමද අපි ඒගොල්ලන්ගේ
ආර්ථික තත්ත්වය සහ සමාජ තත්ත්වය දියුණු කරන්න කෙනෙක් අපේ අභියෝගී. අපි හිතනවා ගමේ ඉන්න කෙනා ඒ ගමේ ජීවිතේ, මම කියන්නේ ගමේ පදිංචි ඉන්නේ, ගමේ ජීවිතෙන් එළියට ගන්න නම් අධ්‍යාපනය. සාමාන්‍යයෙන් අපේ ජනතාව ඒ තරම් විමර්ශනාත්මක අත්දැකීමකින් තොර වුණත් කියන මොකද්ද, කොල්ලා ඉගෙන ගත්තොත් පවුලම ගොඩ කියලා. කොල්ලා ඉගෙන ගත්තොත් පවුලම ගොඩ. එනිසා මතේ එතන තමයි එන අපිට තියෙනවා මේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම. එයා ඒ ග්‍රාමීය ජීවිතයෙන් ඒ ජීවිතෙන් එළියට ගන්න, මම කියන්නේ පදිංචිෙන් එළියට ගන්න නෙමෙයි, ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ග්‍රාමීය ජීවිතෙන් එයා එළියට ගන්න නම් අපි කරන්න ඕන අධ්‍යාපනය. එනිසා අපි විශාල මෙහෙයුමක් කල්පනා කරමින් තුන අධ්‍යාපන පැත්තෙන්. අපේ විශාල ප්‍රසිද්ධ වෙන පාසල් අධ්‍යාපන. පාසල් 10,100ට වැඩි ගණනක් තියෙනවා. ඒකෙන් පාසල් 1,500කට වඩා වැඩි ප්‍රමාණයක ළමයි 200ට අඩුයි. පාසල් 1,200 ගන්නක ළමයි 50ට අඩුයි. මම බැලුවා ඒ පාසල් වලින් 18ක් ආසන්න වශයෙන් ගත්තොත් ළමයි 50ට අඩුයි. ඉතින් පාසල් වලින් 18ක් ඒ වගේ ළමයි ඉන්නේ 101.1. පාසල් 18ක ළමයි ඉන්නේ 1.1. ගුරු ශිෂ්‍ය ගුරු අනුපාතය 4:1. ළමයි 4 දෙනාට එක ගුරුවරයෙක් ඉන්නේ. ප්‍රසස්ත මට්ටම කියන්නේ 22:1. හැබැයි ග්‍රාමීය පාසල් පද්ධතිය මොකද 4:1 තියෙනවා. හොඳ තත්ත්වයක් නේ. හරිද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම පාසල් පද්ධ මං කියත පාසල් පද්ධතිය යලි රීලොකේට් කරන්න ඕන. පාසල් ළමයි 50ට වඩා අඩු පාසල පාසලක් වෙයිද? පහේ පන්තියේ දක්වා ඉන්න, ඒ කියන්නේ වයස් කාණ්ඩ 5ක ළමයි ඉන්නෝ. එන ළමයි 50, ළමයි 50ත් නෙවෙයි 20 30 ඉන්නේ. ළමයි 30ක් ඉන්න පාසලක් ගත්තොත් එකම වයස් කාණ්ඩේ ළමයි 6යි. ඒගොල්ලෝ නිවාස අන්තර තරගයක් තියන්න පුළුවන්ද? දිව්වොත් ඔක්කොම එක කතික තරංගයක් කියන්න පුළුවන්. ඒ ළමයි ළමයි නෙමෙයිද? එනිසා මම හිතන්නේ අපි ඉතාල වේගින් මේ පාසල් පද්ධතිය ප්‍රශ්න විසඳන්න ඕනේ. දෙක, අපේ පාසල් වලින් සාමාන්‍ය පෙළ විභාග ලියන කලින් 30,000 පාසල් හැර යනවා. 30,000. 320,000 පන්ති පළවෙනි පන්තිර ගන්න කාලේ ඕ ලෙවල් වලට කලින් 30,000 පන්ති හැර යනවා. අපි බලපුවාම අපේ රටේ රිමාන්ඩ් ගත වූවන්ගෙන් 85%ක් 10 පන්තිර යටි. මාරාන්තික ලෙස මද්රව වලට බැහැවෙගෙන් 74%ක් විතර 8 පන්තිර යටි. නම් අපරාධය අධ්‍යාපන අතර සම්බන්ධිකුත් තියෙනවා. නිසා අපි අධ්‍යාපන වැඩසටහනක් අවශ්‍යයි. ඕ ලෙවල් විභාගයට කලින් එක දරුවෙක්වත් පාසල අතර නොවන තත්ත්වයක් ඇති කරන්න ඕනේ. එනිසා අපි මම මේ කියන්නේ මේ අපි මේ අර්බුදයෙන් ගොඩේීමේදී මම කලින් කිව්වා R&D පැත්ත නේද? මේක ප්‍රධාන පදනම අධ්‍යාපනය. එනිසා මම හිතන්නේ අපි ඔබට එකට අපි රාජ්‍ය පංගුව කරන්නම්. ඔබ ඔබගේ පංගුව කරලා අපි තාමත් නැනවත් දක්ෂ දරු පරම්පරාවක් රටේ හදන්න ඕන. ඒකද අපි විශ්වාස කරන ඔබට කාර්යභාරයක් තියෙනවා. විශාල කාර්යභාරයක් තියෙනවා. හරිද? ඔබ දැන් තමත් එක් කරමින් තිබෙනවා. පාසල් අතර තියෙන සැලකිතු විසමතාවයක් ඔබ ඉවත් කරමින් තිබෙනවා. ඒ වගේම පාසල් වල තියෙන ගුරු හිගයට නේද ඔයගොල්ලෝ පිළියමක් වෙලා තිබෙනවා. මම දන්නවා සමහර ඉස්කෝල තියෙනවා. විද්‍යාපීඨය ඉගෙන ගන්නේ సౌందర్య විෂය. හැබැයි ඉස්කෝලේ උගන්වන විද්‍යාව මේ මම අත් දක්න දේවල් කියන්නේ. එයා సౌందర్య විෂය මේ මොකද ගුරු විද්‍යාලය ඉගෙනගෙන පාසලට ඇවිල්ලා විද්‍යාව ගන්න. මොකද సౌందర్య විද්‍යා ගුරුවරයෙක් නේ. දැන් මගේ පන්ති බාර ටීචර් කීප කතාව ඔයගොල්ලෝ අහන්නේ ති. මට මැත් සයන්ස් කරන් පළවෙනි එයා මියුසික් ඉස්කෝලේ ගියේ කොළඹ යුනිවර්සිටි එකෙන් ෆිසිකල් සයන්ස් කරලා අවුට් වෙලා ඉස්සරලම් පත්ති මරන් අපේ ඉස්කෝලට ආවේ ඩබල් මැක්ස් උගන්නන්න. හැබැයි කිසි ගුරුවරයෙක් හිටියේ නැහැ ඉස්කෝලේ වෙන මැක්ස් වලට සයන්ස් වලට මැක්ස් පන්ති. ඒ ටීචර් 24 ඉගෙනුවා. ඉතින් හතමාර ඉඳන් එකමාර වෙන එකම ටීචර්. නෑ මම කියන්නේ හරිද? අය එකමාරෙන් පස්සේ තවස පන්ති දානවා. මම කියන්නේ හරිද? එහෙම තමයි මේ ගාමේ පාසල් තිබුණේ. හරිද? ඒක සාධාරණ නෑ. ටීචර් සාධාරණ අපිට පැත්තකින් තිබ්බත් හරිද? පළවෙනි පත්ති මරගෙන ඇවිල්ලා කොහොමත් මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ඇත්තේ සබ්ජෙක්ට් 3යිනේ. එතකොට එක සබ්ජෙක්ට් එකක් A level ඉඳන් ගත්තා. ඒක නැත්ත කතාව. ඉතින් 4 මොකද?
ඒ නිසා මොකක්ද මේ මේ ඔක්කොම වෙනස් කරන්න ඕන. හරිද? ඒ නිසා මම හිතනවා තාමත් අපේ රටේ අපි මේ අධ්‍යාපනය සඳහා කරන පරිවර්තනයේදී ඕගොල්ලන්ගේ කාර්යභාරය වැදගත් විශේෂයි, ඒක අවශ්‍යයි. ඉතින් අපි ඒකාබද්ධ මෙහෙයුමකට යමු. අපි එක අරමුණකට යමු. මොකද්ද අපිට තියෙන්නේ? ග්‍රාමීය දුප්පත්භාවයත් රටේ දුප්පත්භාවයත් ගොඩීමේ තියෙන ප්‍රධානම අවවට අපිට තියෙන මොකද්ද? අධ්‍යාපනය. ඒ විතරක් මේ අධ්‍යාපනය පිළිබඳ තියෙන චින්තනයත් අපි වෙනස් කරන්න ඕන. අපේ සාමාන්‍ය අධ්‍යාපනයේ හැදිලා තියෙන ඒකරීකීය පාරක පළවෙනි පන්තියට ඇතුළත් වෙනම පහේ සිස්සත් කරනවා, 10 ඕ ලෙවල් කරනවා, ඒ ලෙවල් මැක්ස් සයන්ස් කරනවා, දොස්තර වෙනවා, ඉංජිනේරුව වෙනවා. ඔක තමයි පාර. දොස්තර වෙලා දොස්තර වෙන්න ඉගෙනගෙන දොස්තර වෙන්න බැරි වුණොත් ඇග්‍රිකල්චර් පීඩේ, කෘෂිකර්ම පීඩේ යනවා. ඉගෙන ගත්තේ දොස්තර වෙන්න හැලුණාම ඉතින් පාර වැඩන්නේ. ඇයි ඇග්‍රිකල්චර් කියලා එකක් යන්න බැරිද? පාරක් නැද්ද? දොස්තර වෙන්න ඉගෙන ගන්න බැරි වුණාම මෙතන බැරි වුණාම අරක. එහෙම නෑ ලෝකේ. එකම ඒ 320000 පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා, වෛද්‍ය පිටත ගන්නේ 2000යි. ඉතින් මේ 320000ම වැඩි 320000 300000ක් විතර පොරබදන්නේ මොකටද? වෛද්‍ය පිටතින්. ගියොත් නෑ යන්න තියෙන්නේ. උනොත් මොකද වෙන්නේ? එතකොටත් රට ඉවරයි. එනිසා අපි හිතන්නේ මොනේ? අධ්‍යාපනය ගැන පැතුරුණු පාරවල් ගොඩක්. අධ්‍යාපන ඒකරීකීය පාරක නෙමෙයි තියෙන අධ්‍යාපන ගැන පැතුරුණු පාරවල්. එනිසා අපි කල්පනා කරන අධ්‍යාපන තියෙන සාකච්ඡා කළ 10 වසරදී පමණ තේරීම් විභාගයක් තියෙනවා. තිර ළමයයි ගුරුවරයයි දෙමව්පිය එකතු වෙලා එයාට යන්න තියෙන පාරක් තෝරලා දෙන්න ඕන. මෙන්න මේ පාරේ වයන්න. හැම දරුවෙක්ම එක්ක අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉදිරියට හරි වෘත්තීමේ ශාස්ත්‍රයේ ඉදිරියට හරි යන්න පාරක් තියෙනවා. හැබැයි අපේ රටේ මේ ඒකීය පාරේ මෙන්න දෙම විශාල දරුවෝ ප්‍රමාණයක් පාලා හැලිලා 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 නේ අන්තිමේට මේක වෙලා තියෙනවා. මං හිතන්නේ නිසා අපි අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණයක් අපි අපේක්ෂා කරනවා. මේ පාසල් පද්ධතිය, අධ්‍යාපන විෂයන් plus උසස් අධ්‍යාපනය ගත්තොත් අපි කැමතුණත් අකමැතුණත් උසස් අධ්‍යාපනයේ අලුත් දැනුම නිර්මාණය වෙන්නේ බටහිර. අපි අකමැති වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. තියෙනවනේ දේශීය චින්තන, පෙරදිග චින්තන ගැන වටිනාකම සාකච්ඡාවක් තියෙනවා. හැබැයි සාකච්ඡා විසීම තිබියදී වුණත් අලුත් දැනුම නිර්මාණය වෙන්නේ බටහිර. එනං අපි වේගින් ඒ දැනුම ගේන්න ඕන. ඒ නිසා අපි අපේක්ෂා කරනවා උසස් පෙළ සමත් වෙන සුදුසුකම් ලබන ඉහළම දරුවන් 200 දෙනෙක් ලෝකේ තියෙන දියුණුම විශ්වවිද්‍යාල වලට යවලා ආණ්ඩුව ගන්න ඒ සම්පත මෙහෙට ගේන්න. රජ ව්‍යාපාරයක් දරන්න ඕනද? උදම විශ්වවිද්‍යාල වලට යවලා ඒ දරුවෝ උගන්නලා කලමනාකරණ හැකියාව අලුත් දැනුම අර ලංකාවට එන්න ඕන. එහෙම නැතුව ඒවා පිමි ගණනක් වසර ගණනාවකින් පස්සේ තමයි අපිට දැනුම ගලාගෙන ඉන්නේ. ඒක නතර කරන්න ඕන. ඉක්මනින්ම උකහා ගන්න දැනුම ලංකාවට ගෙන සලස්මක් තියෙනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ අපේ රටේ අධ්‍යාපනයේ මුළුමනින්ම තීරණේ මුළුමනින්ම පදනම් වෙලා තියෙන්නේ මූලික උපාධියට. මූලික උපාධිය වැඩි බරක් හැම කෙනාම දාන්නේ මොකද? මූලික උපාධියට. හැබැයි ලෝකේ දැන් මූලික උපාධිය කියලා කියන්නේ ඒක ටිකක් ඉස්සර නිකන් ඕ ලෙවල් මට්ටම තමයි දැන් ලෝකේ මූලික උපාධිය. ඔය එක්සත් ජනපදයේ සාකච්ඡාවක් තියෙනවා මේ ඉස්සර ඒගොල්ලන්ට පාසල් අධ්‍යාපනය නොමිලි උසස් අධ්‍යාපනයේ යම් මුදල් ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඒකට ඒගොල්ලෝ හදපු තර්කේ තමයි පාසල් අධ්‍යාපනය හමාර වුණාට පස්සේ ඒ දැනුම ප්‍රමාණවත් ඒගොල්ලන් රැකියාවක් හොයා ගන්න. එතකොට ඒගොල්ලන්ට ඉතුරු ටික රස්සාව හරහා කරන්න පුළුවන්. ඒක තමයි තර්කය. දැන් එක්ස ජනපති තර්කයක් යනවා. නෑ අවම රැකියාවක් හොයාගෙන ඉන්න නිසා මූලික උපාධිය අවශ්‍යයි. ඒ නිසා මූලික උපාධිය දක්වා නොමිලි උගන්නන්න ඕන කියලා. ඉස්සෙල්ලා උසස් පෙළ දක්වා නොමිලි උගන්නනවා. ඇයි? එතන පස්සේ ආර රැකියාවක් හොයාගෙන විභවතාවයක් තියෙනවා. අද ඒක නෑ. උපාධිය දක්වම යන්න ඕන කියලා. ඒ කියන්නේ ලෝකේ මේ මූලික උපාධිය කියන එක තව මේ අපි කවුරුද දන්නේ මූලික උපාධිය කියන්නේ මූලික මූලධර්ම. කාලයක් තිස්සේ හොයාගත්තු පාඩම් කරපු අත්දැකීම් මූලික මූලධර්ම ටික උගන්නනවා. හැබැයි ඒක ප්‍රැක්ටිස් කරලා අලුත් තැනක් නිර්මාණය කරන්නේ පශ්චාත් උපාධිය. ලෝකේ ගොඩක් තැන්වල වැඩිම බර තියලා තියෙන දැන් පශ්චාත් උපාධි ආයතන උන්ට. හැබැයි ලංකාවේ එකදු පූර්ණ කාලීන පශ්චාත් උපාධි ආයතනයක් නෑ. අපි ඒකෙන් වෙන දේ තමයි මොකද අපි අර මූලික උපාධිගත් දක්ෂම දරුවෝ ටික මං ගියා හුස්ටන් යුනිවර්සිටියකට යනකොට රිසර්ච් එකක් කරන තැනක් තිබුණා. එතන ළමයි 5 දෙනෙක් හිටිය ලංකාවේ මොරටු විශ්වවිද්‍යාල ළමයි. ඒ 5 දෙනාම ඉහළින්ම සමර්ථගත්තු අය තමයි යුනිවර්සිටියේ පශ්චාත් උපාධිය දාන්න. අපි මේ හදන ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ පොඩි වැඩක් දීලා ගන්නවා.
හරි. ඉතින් ඒගොල්ලෝ අලුත් දේ කරනවා, අලුත් අත්දා බෙලින් කරනවා, නව නිමෙවුම් කරනවා. මේ අපි මෘත් විශ්වවිද්‍යාලේ මූලික උපාධි දක්ව ගන්නපු දරුවෝ. ඒගොල්ලෝ කැමති එකට. ඒගොල්ලන් මූලික උපාධිය ලබා දෙන්න විශාල වැය බරක් දරනවා. හැබැයි පශ්චාත් උපාධි කියන ඒගොල්ලන්ට ආයෝජනයක්. එතන අලුත් දේ හදනවා, රිසර්ච් කරනවා. ඒගොල්ලෝ රිසර්ච් කරන්නත් පවතින බෑ පශ්චාත් උපාධිය. නිසා අපි හිතන අපේ උපාධිය මේ මූලික උපාධිය සිට පශ්චාත් උපාධිය දක්වා පූර්ණ කාලීන පශ්චාත් උපාධිය දක්වා වර්ධනය කරන අපේ අධ්‍යාපන තව තලයකට ඔසවන්න ඕන කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපි මේ අධ්‍යාපන ශාස්ත්‍රයට තමයි අපි වැඩි අවධානය යොමු කළේ. ඊට පස්සේ අපි නිෂ්පාදනය, ආර්ථිකය, සංචාර කර්මාන්තය, IT ඉන්ඩස්ට්‍රි එක බැලුවොත් අපි දන්නවා දැන් ලෝකේ ඉන්නවා, මේ වෙලාවේ ලෝකේ ඉන්නවා මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක්. 2030 දී අපේක්ෂා කරන ලෝකෙට මුදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් ඕන කියලා. අලුතෙන් මිලියන 190ක් මේ අවුරුදු 6 ඇතුළත ලෝකෙට මුදුකාංග ඉංජිනේරුවන් ඕන. ඉතින් අපේ තියෙන මානව සම්පතේ හැකියාවත් අපේ තියෙන බෞද්ධික සම්පතේ හැකියාවත් එක්ක අපි ඉලක්කයක් හදලා දෙනවා අඩුම තරමේ. ඒ 190 ලක්ෂ 2ක්. හරි, කමක් නැහැ හුදු. මොකද අපි ගන්නකොට අපේ ලෝක විශාල යටිතල පාසුම් එක නෙවෙයිනේ අපිට හම්බ වෙන්නේ. මේ ඊට පස්සේ මානව සම්පත් දිනු කරලා තව ඉලක්ක වර්ධනය කරගන්න ආරම්භයේදී අපි තියෙන අඩුම තරමේ ওই 190 ලක්ෂ 2ක් මුදුකාංග ඉදිරියෙන් අපි අත්පත් කරගන්න ඕන කියලා. ඒක අපි පරිවර්තනයක් ඇදලා තියෙනවා. එනිසා මම නැවත නැවත කියන මේ මෙතන තමයි තැන, මෙතන තමයි ලෝක ඉස්සරහට කරකැවුණු තැන. එක යුගයකදී ඇඟේ හයියට, වෙඩි බලයට, සල්ලි බලයට ලෝකේ පාලනය වුණා. අද ලෝකේ පාලනය වෙන මොනතරම් ප්‍රමාණ නවෝත්පාදනය කරයිද, නව දැනුම නිර්මාණය කරයිද නේද? ටෙස්ලා කාර් එකක් ගත්තොත් ඒකේ මාකට් එකේ වැලියු එකෙන් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් කරන ටෙස්ලා නිමැවුමට. ඔතනක තියෙන්නේ. එනිසා අපි හිතන්න ඕන එතන තමයි තැන කියලා. එනිසා මම හිතනවා මේක තමයි අපිට ගොඩ යන්න තියෙන පාර. නේද? මැද පෙරදිග ගොඩ ගියා නම් කනිස් සම්පත් වලින් අපිට ගොඩ යන්න තියෙන පාර මෙතන. එනිසා මම හිතනවා මේ අධ්‍යාපනයේ ඔගොල්ලෝ අපි ඒකාබද්ධ හොඳ මෙහෙයුමකට, තා ඉලක්ක සහගත මෙහෙයුමකට අරන් නේද මේ දරු පරම්පරාවක් අපි හදමු. අපිට අර රටේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරනවා. අවසන් වශයෙන් ඉතින් මේ ඔක්කොම කරන්න 21 වෙනිදා දිනන්නේ පෙ. හරිද? හරිද? එනිසා ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ විශාල ප්‍රමාණයක් සාමාන්‍ය තරුණ පරම්පරාවේ දරුවන් එක්ක මුණගැහෙන අය, කතා බහ කරන අය, ඔයගොල්ලෝ පිළිගන්න කෙනා, අපේ සර් කියන්නේ කවුද කියලා හෙව්වොත් මම හිතන දැන් ඉන්න ඔයගොල්ලන් තමයි අපේ සර් කියන්නේ වැඩිපුර. මේක අපි දකලා තියෙනවා. එනිසා මම හිතන විශාල බලපෑමක් කරන්න පුළුවන්, සාර්ථකතාවක් කරන්න පුළුවන් ඒ වෙනුවෙන් අපි ඔක්කොම ඡන්දෙ දක්වා මෙහෙම කිමු බලය ගන්න, ඡන්දෙන් පස්සේ මෙහෙම කිමු එකට රට හදන්න. ඒ වෙනුවෙන් සිළු දන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම අතර වෙනවා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.